දැන් මේ වෙනකොට ලංකාවේ දේශපාලනයේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය නැත්නම් ඊළඟ මහ මැතිවරණයේ ඇතුළතදී පාර්ලිමේන්තුවට එන්නේ කවුද කියන එක පිළිබඳ හැමෝම දැඩි අවධානයකින් පසු වෙනවා. ඔබට අපි මතකනේ ජනාධිපතිවරණයේදී ප්‍රතිශතාත්මකව අපි කියපු කාරණා තිබුණා. අපි ඒකේ කියපු දෙයක් තිබුණා අනුර කුමාර දිසානායක 47-48 නවතීවි කියලා. දැන් ඒක 43ට වගේ අතර නතර වුණා. ඒ වගේම අපි කියපු බොහෝ දිස්ත්‍රික්කවල සහ බොහෝ ප්‍රදේශවල ඡන්ද ප්‍රතිඵල නිවැරදිව ඒ ආකාරයෙන්ම වාර්තා වුණු බව ඔබ බොහොම හොඳින්ම දන්නවා. ඒ නිසා අපේ ඇනලිසිස් ගොඩක් දුරට හරි ගියා කියන තැන තමයි අපි ඉන්නේ. දැන් මේ සාකච්ඡාව අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට මහමැතිවරණයට අදාළ වුණු සංවාදය ගොඩනගෙනවනේ. මහමැතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රමාණයන් එක ගත්තහම දැන් ඇත්තටම අපිට සංසන්දනය කරන්න පෙර වර්ෂත් එක්ක බැහැ. හේතුව 2019 පොදු ජන පෙරමුණ 2020 මහමැතිවරණය ජයග්‍රහණය කරනකොට 3/2 බලයක් දෙන්න තරම්ම දැවැන්ත ජනවරමක් ඔවුන්ට හම්බුණා. ඔවුන්ට ඒ ජනවරම සම්පූර්ණයෙන්ම අහිමි වුණු බව අය කතා දෙකක් නැහැ මෙවර 2.5ට නාමල් රාජපක්ෂගේ ඡන්ද ප්‍රතිශතය කඩා වැටීමෙන් පෙන්නුම් කරලා තිබුණා. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයේදී 155ක් ලබාගත් එක මේ පාර අඩුවීම ගත්තහම ඔහුගේ ඇත්තරම ජෙනරල් ඉලෙක්ෂන් එකේ 2020 ගත්ත ගානට හා සමාන ගානකට තමයි ඔහු මේ පාර වැටෙන්නේ. රනිල් වික්‍රමසිංහට 117ක් ඡන්ද වෙනමම කැඩිලා ගියා. දැන් ඔය ඡන්ද ගොනු ටික කොහොම එකතු කරගෙන මාලිමාව ලොකු ආණ්ඩුවක් හදන එක වළක්ව ගන්න එක තමයි මේ වෙලාවේ ගේම් එක බවට පත් වෙන්නේ. ඉතින් ඔය කියන ගේම් එක ඇතුලේ තමයි දැන් හැමෝම සාකච්ඡා කරමින් කොහොමද එකට එකතු වෙලා යනවද, වෙන් වෙලා යනවද කියන සාකච්ඡාවට එන්නේ. කොහොමුණත් මේ වෙනකොට කරපු ක්‍රියාකාරකම් වලින් ගත්තහම ජාතික ජන බලවේගයට සාර්ථකයි. මොකද හැම ආණ්ඩුවකම පළවෙනි සතිය දෙක කියන්නේ අමාරුයි. ඒ අමාරු කාල සීමාව පහු කරගන්න ජාතික ජන බලවේගයට හැකියාව ලැබුණා. හැබැයි ඔය පත්කිරීම් සම්බන්ධයෙන් නම් යම් යම් ආකාරයක විවේචනාත්මක දේවල් තියෙනවා. ඉතින් ඒකට හේතුව වෙන්නේ මේ ලංකාවේ මිනිස්සුනේ මේකට පත් කරන්න ඕනේ. ඔය ලංකාවේ ඉන්න හැම මිනිස්සයම මොකක් හරි කඳවුරක තිබුණු විශ්වාසය බලාගෙන ගිහිල්ලා ඒ තැනට වැඩ කරාගෙන පස්සේ ලේබල් අල්ලනවා. දැන් ඔබ දන්නවා ගෝඨාභයගේ වියත්මකට ගියපු වටින මිනිස්සුන්ට අද දේශපාලනික වශයෙන් මූණ දෙන්න බෑ තැනකට ගිහිල්ලා ගෝඨාට වැඩ කරපු අය කියලා ලේබල් කරලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඔය දේවල් එක්ක බලනකොට සාපේක්ෂව මේ මූලික අධියර කියන දේ මේ ආණ්ඩුව සාර්ථකව කළමනාකරණය කරගනිමින් ඉදිරියට යමින් ඉන්නවා. අපි එනවා කොළඹ දිස්ත්‍රික්කයට. අපි මේ විදිහට දිස්ත්‍රික්ක වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මේ වෙද්දි බන්දුල ගුණවර්ධන දැනටමත් ඉල්ලන්නේ නැහැ කියලා පිය ක්‍රෑෂ් කරලා තියෙනවා. ගාමිණී ලොකුගේ තිල්ලයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙච්චර කාලයක් හිටපු මහා දැවැන්ත බලපරාක්‍රම දෙකක් කොළඹින් ගැලවිලා යනවා. හෝමාගම කුජීත වෙන්න පෙරදිච්චකෙන් බන්දුල ගුණවර්ධනලා තේරුම් ගන්න ඕනේ ඔවුන් කරපු දේශපාලනයේ කොච්චරනම් ඛේදනීය තැනකින්ද අවසානයේ ඉවර වුණේ කියලා. ඉතින් හැමදාම ලොකු ලක්ෂ ගණන් ඡන්ද අරගෙන 80 ගණන් වල ඉඳලා පාර්ලිමේන්තු නියෝජනය කරපු බන්දුලලට අද වෙච්ච දේශපාලනික ඛේදවාචකයේ සහ දේශපාලන සමුගන්න සිදුවීම ගැන නිකමට හිතුවත් ඔබ තේරුම් ගන්න. ඉතින් ඒක තමයි මිනිස්සුන්ට පරණ සිස්ටම් එක එපා වුණා කියලා කියන කාරණේ. මේ වෙද්දි සමගි ජන බලවේගය ඇතුළ තමයි ලොකුම අවුල කොළඹ තියෙන්නේ. හේතුව තමයි සාමාන්‍යයෙන් 5 or 6 තමයි උපරිම සමගි ජන බලවේගයට බෝඩ් වෙන චාන්ස් එක හම්බෙන්නේ. ඒකත් දෙමළ අපේක්ෂකයෝ ඉන්නවා, මුස්ලිම් අපේක්ෂකයෝ ඉන්නවා, සජිත් ප්‍රේමදාස කොහොමත් ඉන්නවා. එතකොට සජිත් එකට ආවොත් එහෙම ඉතුරු ටික 5ක් විතර තමයි බෙදෙන්න නියමිත වෙන්නේ. ඕකෙත් අනිවාර්යයෙන්ම මැද කොළඹත් එක්ක ඉන්න මුජබ රහුමාන් ඕකෙ දිනනවා. මරික්කාර් මේ වෙලාවේ අවුලක ඉන්නවා. මරික්කාර් ගිහිලා රනිල් වික්‍රමසිංහගෙන් හොරෙන් පර්මිට් ඉල්ලුවානේ. ඉතින් ලොකු නැව්ටෝක් දීලා පොරටෝක් දීලා එන කයිවාරු ගහලා පට්ට පොරක් වගේ දඟලපු මරික්කාර්ලා ගිහිල්ලා ඕක තමයිනේ මන්ත්‍රීවරයෙකුට තියෙන එකම චාන්ස් එක කියලා කියලා තිබුණානේ. ඉතින් ඒ නිසා මරික්කාර් ගැන පොඩි අවුලක් මේ වෙද්දි තියෙනවා. සහ මුජබ කියන්නේ එක්තරා ආකාරයක දේශපාලනයේ මාලිමාව වුණත් මුජබගේ ප්‍රතිපත්ති පිළිගන්න තැනක ඉන්නවා. මුජබ කියන්නේ ඔය වාමාංශික කඳවුරක ඉඳලා ආපු කෙනෙක්. ඇත්තටම මුජබ රහ්මාන් දිනනවා කියන එක අපිට ෂුවර්. ඒ කියන්නේ කොළඹ මුජබට ඡන්ද තියෙනවා. එතකොට සජිතුයි මුජබයි දෙන්න අයිමුණාගෙන් පස්සේ මෙතන දෙමළ ඡන්ද ටිකකුත් තියෙනවානේ. ওই දෙමළ ඡන්ද ටික මනෝ ගණේෂන් හරි මනෝ ගණේෂන්ගේ ටීම් එකේ හරි කෙනෙක් කඩා ගන්නවා. එතකොට 3ක් මේ වෙනකොට සෙකියෝ වෙලා. ඒ කියන්නේ වෙන් කරලා ඉවරයි. උතනදී දැන් මුස්ලිම් ඡන්දෙන් තවදුරටත් මරික්කාර්ට chance එකක් ආවොත් උතන 4ක් ඉවර වෙනවා. මොකද මරික්කාර්ට ගිය සැරේ ඡන්ද තිබුණා. ඉතින් මරික්කාරෝයි මුජබයි දෙන්නම ආවොත් එහෙම සජිත් ප්‍රේමදාසත් එක්ක 3යි මනෝ ගණේෂන්ගෙන් කෙනෙක් ආවොත් 4යි. එතකොට 4ක්ම ෆිල් වෙලා ඉවරයි. දැන් මේ වෙනකොට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කොළඹින් ඉන්නෝ. ඒ වගේම තමයි අප්සාරි තිලකරත්න. දැන් ඔය හෂාන් තිලකරත්නගේ නෝනවත් දාලා තියෙනවනේ මේ සමගි ජන බලවේගෙන්. දැන් එතකොට එයත් ඉන්නවා හිරුනිකත් ඉන්නවා.
ඒක එක පැත්තා. ඊට පස්සේ දැන් කොළඹට ඊළඟට තරඟ කරන්න ඉන්න අතර ගත්තාම පාටලි ජම්ප් එක රණවක ඉන්නවා. පාටලි කොහොමත් ගිය පාර ගැට්ටේ ආය පාලේ කොළඹට එනකොට කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ ලැයිස්තුව අන්තිම හරිය තමයි පාටලි ආවේ කොහොමත්. ඒ නිසා දැන් පාටලි ඉන්නවා, හිරුනිකා ඉන්නවා. දැන් මෙතන අපි වෙන් කරගත්තොත් එක සජිත් ප්‍රේමදාස, දෙක මුජබෝ, අපි හිතමු මරික්කාර කියන දෙන්නයින් කවුරු හරි. ඊළඟට දෙමළ පක්ෂයක් විදිහට ගත්තා මෙතන අනිවාර්යයෙන්ම මනෝගණේෂන් හරි තව කවුරු හරි ඉන්නවා. එතකොට දැනටමත් තුනක් මේකේ ෆිල් වෙලා ඉවරයි. හිරුනිකා හරි අප්සාරි හරි දෙන්නගෙන් එක්කෙනෙක්. හිරුනිකා මේ වෙලාවේ කඩුවෙල සීට් එක දුවන නිසා. හැබැයි ඉතින් කඩුවෙල එහෙම කොයි විදිහටද ප්‍රතිබල තිබ්බේ කියලා කවුරුත් දන්නව. හැබැයි සාපේක්ෂව කඩුවෙල වගේ තැන්වලදී chance එකක් ආවොත් හිරුනිකාට එන්න chance එකක් තියෙනවා. සහ ඒ වගේම තමයි ඒක කොහොම වෙයිද දන්නේ නැහැ. හිරුනිකාට වඩා මේ වේදී අප්සාරි දිලකරත්නට ලොකු කැම්පේන් එකක් තියෙනවා නම් ඇගේ ජනප්‍රියත්වය වර්ධනොත් එතනින් එක්කෙනෙක් හැලෙන්න පුළුවන්. හතරක්. එතකොට ඉතුරු පහ හය කියන දෙකට ඔතන ඉන්නවා ඉරාන් වික්‍රමරත්න, හර්ෂද සිල්වා බොහොම ප්‍රබල අය, හර්ෂද සිල්වාලා දිනලා ඡන්දෙ ඉල්ලපු අය. ඉතින් හර්ෂ එදා එක තමයි අර ප්‍රෙස් එකෙත් කියන්නේ මාව පරද්දන්නනේ, මාව පාර්ලිමේන්තු වෙන එක නවත්තන්නනේ මේ ඔක්කොම කරන්නේ කියන වේදනාවත් එක්ක ඔහු අම්මා කාර්යක ප්ලස් අනුකම්පා එම්පති වෝඩ් එකට තමයි එතන කතා කරේ. එම්පති වෝඩ් එකක් ගන්න තමයි ඔහු ඒ වෙලාවේ ඉතින් ඒ විදිහට හැසිරුනේ. ඉතින් හර්ෂ සහ ඉරාන් ඉන්නේ වැට උඩ අනතුරුදායක තත්වයක. හිරුනිකාද ඇතුළට යන්නේ, එහෙම නැත්නම් අප්සාරිද කියන තැන ඉන්නවා. ඉතින් ඔය ඔක්කොම තීරණය වෙන්න සජිත් තේරිලා, මුජබ තේරිලා, අපි හිතමු මරික්කාරුත් තේරිලා තුනයි, ඊට පස්සේ මනෝගණේෂන් තේරුනොත් හතරයි, ඊළඟ පහක් හෝ හයක් උපරිමෙන් එන්න තියෙන ඔන්න ඔය දෙකට ෆයිට් එකට ඉන්නවා. හිරුනිකා ඉන්නවා, අප්සාරි තිලකරත්න ඉන්නවා, ඊළඟට ඉරාන් වික්‍රමරත්න ඉන්නවා, හර්ෂද සිල්වා ඉන්නවා, ඔය සෙට් එක ඉන්නවා, සහ තව අලුතින් එන පිරිස් ඉන්නවා. මේ ඔයත් එක්ක ගත්තාම පුටු දෙකක් තමයි කොළඹ හරියට ඉතුරු වෙන්නේ. ඔය පුටු දෙකට තියෙන ෆයිට් එක මාර ලොකු ෆයිට් එකක්. ඉතින් එතකොට මොකද්ද වෙන්නේ? එක්සත් ජාතික පක්ෂ පැත්තට ගියොත් නැත්නම් ඔය ගෑස් සිලින්ඩරට ගියොත් දැන් නාම යෝජනා තාම ෆයිනලයිස් වෙලා නැහැ. මේ නාම යෝජනා තුළ කොළඹට එනවා සාගල. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ ඉල්ලන්නේ නැහැ කියන තැනක ඉන්නවනේ. ඉතින් සාගල කොහොමද තමන්ගේ කැම්පේන් එක කරන්න කියන කාරණේ ඉන්නවා. සහ තවත් බොහෝ පිරිසක් බලාපොරොත්තු වෙනවා මේ වෙද්දි ගෑස් සිලින්ඩරින් ඉල්ලන්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් සරත් වීරසේකර තමයි කොළඹ උඩටම ආවේ. ඊට පස්සේ විමල් වීරවංශාව. හැබැයි ඔවුන්ගේ දේශපාලන කඳවුරු අද කොතනද තියෙන්නේ කියන දේ පිළිබඳ අපි කතා කරන්නටවත් යන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වය තමයි කොළඹ තියෙන්නේ. මේ වෙද්දි ජාතික ජන බලවේගය ගත්තත් ජාතික ජන බලවේගයේ ලොකු රැල්ලක් තියෙනවා. බොහෝ පිරිසක් මේ වෙද්දි අයදුම් කළා තියෙනවා ඒ වර ජනාධිපතිවරණයට, මේ මහමැතිවරණයට ඉල්ලන්න. දැන් මෙහෙ නිපුණ රණවක මේ සමා වෙන ලක්ෂ්මණ නිපුණ ආරච්චි ඉන්නවා. ඊළඟට දැන් යම් විදිහකින් මැතිවරණයෙන් ඉදිරිපත් වෙනවා නම් වර්තමාන අග්‍රාමාත්‍යතුරු හැම හරිනිත් මෙතන ඉන්නවා. මේ වගේ ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් NPP එක සහ JVP කියන කාඩර එකයි මේ දෙකම බැලන්ස් කරගන්න ඕනේ. ඉතින් මේ දෙකොට්ටාශයට තමයි නාම යෝජනා අපි දෙන. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ මේ ඇනලිසිස් එක ඔබ ගත්තොත් කොළඹ කවුරුන් දිනයිවිද කියන කේදී නම් කතා දෙකක් නැහැ. ඒක අනුරකුමාර දිසානායක ජයග්‍රහණය කරයි කියලා තමයි අපේ පුරෝකථනයේ තියෙන්නේ. මොකද හේතුව පෙර තිබුණු ඡන්ද ප්‍රතිඵලයත් එක්ක සහ ඊට සාපේක්ෂව තවදුරටත් ඡන්ද ප්‍රතිඵල වර්ධනය වෙන නිසා. ඉතින් සමගි ජන බලවේගයේ බරපතල අර්බුදයක සිටින මේ පාර්ලිමේන්තු හිටියේ සුපිරි චරිත කිහිපයක් හැලෙන්න ඉඩ තියෙන තත්ත්වයක් තමයි මේ වෙදි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මදුර විතාන කියලා හිටියා. මදුරලා කොතනින්ද ඉල්ලන්නේ, කාගෙත් එක්ක යනවාද, මොකද්ද කරන්න කියන ප්‍රශ්නේ තියෙනවා. මේ වගේ ප්‍රශ්න සමුදායක් එක්ක බැලුවාම කොළඹ දිස්ත්‍රික්කය අපි කියන්නේ මාලිමාවට වැඩි බලයක් කොළඹ යනවා. සහ සමගි ජන බලවේගයේ තීරණාත්මක අපේක්ෂකින් කිහිප දෙනෙකු දේශපාලනයේ තීරණාත්මකම චරිත කිහිපයක් මේ පාර්ලිමේන්තුවේ හැලෙන විදිහ ප්‍රතිඵලයක් තමයි කොළඹ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට තියෙන වාතාවරණයෙන් පෙනෙන්න තිබෙන්නේ.